අපේ බෞද්ධ උරුමය මහාර්ග වස්තුවක් සම්පතක්. එහිදී විශේෂයෙන්ම අධ්‍යාපනික කාරණේ වැදගත් වෙනවා. ශාසනික සේවය වැදගත් වෙනවා. අනුරාධපුර යුගයේ මහා විහාරයේ සිට නුවර යුගයේ දක්වා අඛණ්ඩ පිරිවෙන් නැත්නම් පරිවේනස්ථාන පැවතුණු බවට ඉතිහාසය සඳහන් කරනවා. දික්සඳ සෙනෙවියා පිරිවෙන වියත්පත් අටගණේ වැනි මහා ආයතනය පසු කරමින් අපේ තේරවාදී දර්ශනය පැමිණුණා. ඊට පස්සේ 1506 දී පෘතුගීසීන් 600 ගණන්වල ලන්දේසීන් 896න් පසුව බ්‍රිතාන්‍යයන් මේ රටට පැමිණීමත් එක්ක අපේ සාසනික తত্ত্বය අන්ත පරිහානියකට ලක් කරන්නට ගොදුරු බිම් බවට පත් වුණා කියලා කියනවා. ඒ අවස්ථාවේදී අප මේ කතා කරන්නේ මනරම් විදුපියස විද්‍යෝදය මහපිරිවෙන බිහිවෙන. විද්‍යෝදය මහපිරිවෙනේ නූතන පරිවේනාධිපතින් වහන්සේ අතිපූජ්‍ය බලංගොඩ සෝභිත නායක හාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කරද්දී ඔබ වහන්සේගෙන් අහන්නට කැමති විද්‍යෝදය පිරිවෙන ආරම්භ වන්නේ ඇයි? මොන අවශ්‍යතාවයක් නිසාද? කවුද මේ පසුබිමේ සිටියේ කියලා. මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ වුණේ කාලීන අවශ්‍යතාවයක් පදනම් කරගෙන. ඒ කාලීන අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් අපිට අංශ කීපයකින් බලන්න පුළුවන්. දීර්ඝ කාලයක් යටත් විජිත යුගයක්ව පැවතිලා ඒ යටත් විජිත භාවයෙන් මේ රටත් සමාජයත් සංස්කෘතියත් ආගම ධර්මයත් බේරා ගැනීමේ ඕනෑකම ජනතාව තුළ තදින්ම බලපෑවා. බෞද්ධ ජනතාව අතර මාතරින් පැමිණිච්ච පිරිසක් ඩොන්කරෝලි සේවා විතරණ මුහන්දිරන්තුමත් එවැගේම ධර්ම ගුණවර්ධන මැතිතුමත් එවැගේම ඈපා අප්පුහාමි මැතිතුමත් ප්‍රධාන පිරිසක් ඒකරාශී වෙලා මේ සඳහා කළ යුතු කාර්ය මොකක්ද කියන එක රැස්වීමක් තියලා ඒ අය සාකච්ඡාවට භාජනය කළා. ඒ සාකච්ඡාවේදී තීරණේ වුණේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ අතීතයේ ඉඳලා පැවතිච්ච සෞභාග්‍යයට බලපාපු කාරණාව තමයි භික්ෂූන් වහන්සේලා ශක්තිමත්ව සිටීම. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්න තැනක් නැහැ. උන්වහන්සේලාට දැනුම ලබන්න තැනක් නැහැ. උන්වහන්සේලා ශක්තිමත් වුණොත් පුරාණ ඓතිහාසිකව අපිට පැවතිච්ච අපිට තිබිච්ච ඒ ශක්තියන් වර්ධනය කරගන්න ශක්තිය ලැබෙනවයි කියන කල්පනාව ඇතුව කටයුතු සිද්ධ කළා. ඔබ වහන්සේ කී පරිදි දකුණු පළාතෙන් පැමිණුණු පිරිස් නව ආර්ථික පුනර්ජීවයකින් නැගී සිටලා ඒ අය බෞද්ධ උරුමය සොයාගෙන යන්නට ඒකරාශී වෙනවා. දැන් කොළඹ වරාය පිටකොටුව කොටුව මරදාන කියන ප්‍රදේශ පරණවාඩිය අනිත් පැත්තේ මේ පළාත් මේ නගර බිහිවෙමින් පැවතුණු නගර නාගරික වෙළඳ මධ්‍යස්ථාන බවට පත් වෙනවා. ඒවා ඇසුරු කරගෙන අපේ අය ජීවත් වුණා නැගී සිටියා. ඔවුන් කොච්චර උදව් කරාද මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට විශේෂයෙන්ම විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළා ඉදිරියට ගෙනියන්නට. ඒ වෙලාවේදී සාකච්ඡා කළා මොනවද අපි කළ යුත්තේ කියලා. භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය නගා සිටුවීමට අධ්‍යාපන ආයතනයක් සකස් කරමුයි කියන අදහස මුලින්ම ඉදිරිපත් වුණා. ඒ අනුව ලංකාව පුරා බැලුවා මේ අධ්‍යාපනය භික්ෂූන් වහන්සේලාගේ දියුණු කිරීම සඳහා කවුද යොදා ගන්න පුළුවන් ශක්තිමත් හාමුදුරන් වහන්සේ කියලා. ඒ වන විට බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරු වැඩ හිටියේ ගාල්ලේ බෝගහවත්ත පන්සලේ.
ඒ පන්සලේ විසෙමින් පලාතේ හාමුදුරුවරුන්ට ධර්මඥානය ශබ්ද ශාස්ත්‍ර ලබා දෙමින් තමයි සිටියේ. ඒ නිසා මේ ආරංචිය ලැබිලා උන්වහන්සේට ආරාධනා කළා කොළඹට වඩින්නට කියලා. ඒ ආරාධනාව අනුව කොළඹ කොටහේනට වැඩලා ඒ විහාරස්ථානයේ එක් කාලයක් වස්සමාදන් වෙලා ඉඳලා ඒ ඉන්න කාලය තුළ තවත් මේ පිරිස ඒකරාශී කරගෙන නායක හාමුදුරුවෝ මේ පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ විද්‍යෝදයේ පිරිවෙන පිහිටා තිබෙන ඉඩම ඒ කාලේ අයිතිව තිබුණේ ධර්ම ගුණවර්ධන කියන මහත්මාට. ඒ මහත්මාත් එක්ක සාකච්ඡා කරලා මේ ඉඩම ඒ කාර්ය සඳහා යොදා ගන්නට සියලු දෙනාම එකඟ වුණා. ඒ අනුව තමයි මේ ස්ථානයේ පළමුවෙන්ම හික්කඩුවේ නායක හාමුදුරුවෝ වස්වසලා මේ අධ්‍යාපන ආරම්භ කරන්නට අවශ්‍ය අඩිතාලම දැම්මේ. අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කුඩා අවදියේදී 1827 ජනවාරි මාසයේ 20 වෙනිදා තමයි උත්පත්ති ලැබුවේ. 1840 පමණ පැවිදි වීමට පත් වුණා. එදා පටන් උන්වහන්සේගේ චරිත කතාව දිහා බලනකොට මේ රටේ නෙමෙයි මුළු ලෝකයේම පුජ්‍යලයන් පිළිබඳව කල්පනා කළ බුදුරුවෝ සුවිශේෂ චරිතයක් තමයි අපි දකින්නේ මේ වෙලාවේදී. ආණ්ඩිත්‍යයෙන් හැබි මහා ප්‍රඥා සම්පත්තිය පළට කළ අතිපූජ්‍ය හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ ගුරුවරයෙක් හැටියට තමන්ගේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලාට කොහොමද අධ්‍යාපනය ලැබලා දුන්නේ? සබ්බපාපස්ස අකරණං කියන ගාථාවෙන් පටන් ගල චතුවිසති අසංඛේයෝ කියන තැනට ගාථා 8ක් තියෙනවා තමයි. මේ ගාථා 8 එක එක ශිෂ්‍යයා තනියෙන් ශබ්ද නගලා තාලයේ ප්‍රකාශ කරනවා. අද එක්කෙනෙක් පටන් ගත්තා නම් ආරම්භ කරන හෙට ඊළඟ එක්කෙනා තම ආරම්භ කරන්නේ. එම් පිළිවෙලට 8 දෙනවා ඒක ප්‍රකාශ කරනවා. ඔය බාලවතාරේ රූපසිද්ධි කච්චායන වගේ පොත් කියනකොට මේක තිබුණා සදාකාරය කියන එකලක. සදාකාරය කියන එකල කියන්නේ එක සූත්‍රයක් පිළිබඳ 6 ආකාරයකට විවරණයක් කරන්න තියෙනවා. දැන් අක්ඛරාපාදෝ ඒකචත්තාලීසං ඉති සංඥා සූත්‍රං අක්ඛරා අපි ආදියෝ ඒකචත්තාලීසං ව්‍යාජවසෙන් කියන කිමත්ත පද මුච්චතේ. උන්වහන්සේගේ අධ්‍යාපන සේවාව අපට පුළුවනි පළමුකොටම කොටස් දෙකකට බෙදන්න. විධිමත් අධ්‍යාපන සේවාව හා අවිධිමත් අධ්‍යාපන සේවාව යනුවෙන්. විධිමත් අධ්‍යාපන සේවාව යන්නෙන් අපි අදහස් කරන්නේ විද්‍යෝදය පිරිවෙන වැනි කිසියම් අධ්‍යාපන ආයතනයක් ආශ්‍රය කරගෙන කිසියම් විෂය නිර්දේශ පිළිවෙලක් ආශ්‍රය කරගෙන කරපු ඉගැන්වීමයි. අවිධිමත් අධ්‍යාපනය යන්නෙන් අප අදහස් කරන්නේ උන්වහන්සේ හමුවීමට දේශ දේශාන්තරයන්ගේ මෙහි පැමිණි පඬිවරුන් හමුවේ ඒ පඬිවරුන්ට උපදෙස් දීමෙන් සහ නිදර්ශනයක් වශයෙන් අපි කියනවා නම් ඔය හෝල් ඩාල්කේ රීස් ඩේවිස් වැනි පඬිවරුන් උන්වහන්සේගෙන් උපදෙස් ගැනීමට පැමිණියා. ඒ බඳු පඬිවරුන්ට උපදෙස් දීමින් කරපු සේවාව හෝල් ඩාල්කේ කියන ශ්‍රේෂ්ඨ උගතේ උන්වහන්සේ සමග ඇවිල්ලා සාකච්ඡා කළා ධර්මයේ පිළිබඳව. එතුමාට අවබෝධ කරගන්න තිබිච්ච එක ඉතා වැදගත් කරුණක් ලොකු ගැටලුවක් තිබුණා. මොකද්ද පංචස්කන්ධය කියන එක මොකද්ද කියලා පැහැදිලි කරගන්න. නායකහඳුරගෙන් විමසුව විතරයි අපේ නායකහඳුරෝ මොනවද කළේ? අතමිට මෙලෙව්වා. මොළවල ඉවර වෙලා ඇඟිලි දිගෑරෙව්වා ආපස්සට. එයින් අදහස් කරේ මේ
ඇඟිලි පහේ එකතුව තමයි මේ මිටේ තියෙන්නේ. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ මේ ඇඟිලි වගේ. ඒව එකට එකතු කරගත්තා මිට මුලව ගත්ත මේ අත වගේ කියලා බලන්න. මොනතරම් ගැඹුරු ප්‍රශ්නයක්ද? මොනතරම් ලිහිල්ලාකාරයට ආબોධ කළ දුන්නද? එක්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ කියලා කියන්නේ ඒ මහසඟ පරපුරේම පුනරාගමනය මක්නිසාද? උන්වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එවගේම සිංහල භාෂාව, පාලි සංස්කෘත භාෂාවන් වෙනුවෙන් කරන ලද මෙහෙවර අතිශය විශාලයි. එවගේම අපිට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගෙන් බිහිවෙච්ච ශිෂ්‍ය පිරිස දිහා බැලුවෙන් පස්සේ පේනවා හික්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ධර්ම ශාස්ත්‍ර සේවාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙච්ච එකක් නොවන බව. බුද්ධ ශාසනය 19 හා 20 ශතවර්ෂවල පැවතුණු ආකාරය ගැන කතා කරන විට විදේශීය රටවල් සමග හික්කඩුවේ නායක හාමුදුරුවන් පවත්වාගෙන ගිය සම්බන්ධතාවෙන්ම උන්වහන්සේ ඉටු කළ භූමිකාවත් අතිශයින් වැදගත් වෙනවා. විදේශීය විශේෂඥයන් මේ සම්බන්ධයෙන් ලියාලා තියෙනවා. AP බුද්ධදත්ත නායක හාමුදුරුවෝ කල්යාණී ශිලාලිපි ආදිය එකතු කළා පාලි භාෂාවෙන් ලියලා තියෙන නමුත් කවුරුවක් ඒ ගැන විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් කළා නැහැ. ඒ අතින් බැලුවාම මේ පසුගිය අවුරුද්දේදී ඈන් බ්ලැක්බර්න් කියන ආචාර්යවරිය, ක්‍රේග් රේනෝල්ස් කියන විශේෂඥයා මේ වගේ අය මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පර්යේෂණ කළා තියෙනවා. උන්වහන්සේගේ සාහිත්‍ය සේවාව, උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍ර සේවාව ප්‍රයෝජනෙට ගත්තේ ශ්‍රී ලාංකීය වියතුන් පමණක් නෙවෙයි. පෙරාපර දිදිගම වියතුන් උන්වහන්සේගෙන් පෝෂණය ලැබලා සම්බුද්ධ ශාසනයට, එවැගේම භාෂා ශාස්ත්‍රයට සේවය කළා. විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙනවා සියමය, කාම්බෝජය, බුරුමේ වගේ රටවල්වල ආගමික සහජීවනය වෙනුවෙන් අපේ නායක හාමුදුරුවන්ගෙන් ඔදවෙච්ච, උන්වහන්සේගෙන් ශක්තිය ලබාගත්තු ශිෂ්‍ය පිරිස ක්‍රියාත්මක වෙච්ච ආකාරය. එවැගේම තමයි පෙරදිග උගතුන් හැටියට කොජින් ගුණරත්න, කොජිමා කොණ්ඩඤ්ඤ හාමුදුරුව, එවැගේම සතෝ, ඔසකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තචිබානා වගේ උදවිය දිහා බැලුවාම එය විශාල පාලි භාෂාව සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සේවාවන් ඉටු කළ උදවිය. ඒත් එක්කම ගත්තාම අපිට පේනවා කෝසම්බිය ධම්මානන්ද හාමුදුරුව, ඒ වගේම සතිෂ්චන්ද්‍ර විද්‍යාභූෂණ, හර ගෝවින්ද, ඒ වගේම තවත් මහා උගතුන් රාශියක්, චිත්තගුණහි පුඤ්ඤානන්ද හාමුදුරුව, ඒ වගේ ශිෂ්‍යවරයන් රාශියක් උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබලා විද්‍යෝදය පිරිනමන හරහා සකස් වෙච්ච උදවිය. එවකට සිටිය සිවිල් සේවකයන් මහා ප්‍රඥයන් පිරිසක් එකතකින් බැලුවාම ඔවුන් කේම්බ්‍රිජ්, ඔක්ෆර්ඩ් යනාදී විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබලා සමහර අය සංස්කෘත, පාලි යනාදී විෂයන් පවා චාමස් වැනි උගතුන් සුත්තනිපාතය පරිවර්තනය කිරීමට තරම් පාලි දැනීමක් තිබුණු උගතුන්, පෙරදිග භාෂා පිළිබඳ ටර්න වැනි උගතුන් සිවිල් සේවකයන් අතර හිටියා. ඒ අය ඉතාමත්ම සමීපව ඇසුරු කරන ලද උගත්, වියත්, අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යකින් හෙබි භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් සිහිපත් කරන්න ඕන අපි ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ. අපේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමාටත් ධර්මය ගැන ගැටලු තිබිච්ච වෙලාවේ බොහෝ ඒවා විමසා බැලුවා. එයින් එකක් තමයි පූර්වයේ නිවාසානුස්මෘතික ඥානය පිළිබඳව අහන ලද ප්‍රශ්නය. ඔයකටතුමා මොනවද අවබෝධ කර දෙන්නට ගත්ත ක්‍රියාමාර්ගය? අන්තිම ඔයකටතුමාගෙන් ඇහුවා ඔබතුමා කොහෙද ඉපදුනේ, ගෙදර මොකද්ද, ඉගෙන ගත්තේ මොනවද ආදී වශයෙන් තමන්ගේ සිතම අතීතයට යොමු කළා. අතීතය පිළිබඳව සම්පූර්ණයෙන්ම ප්‍රකාශිතපත් කළා. ඔන්නෝක තමයි පූර්වේ නිවාසානුස්මෘතික ඥානය කියලා ගැඹුරු ප්‍රශ්නයකට ලිහිල් ලෙස විග්‍රහ ඉදිරිපත් කරපු හැටි බලන්න. දීපස්තම්භයක් මෙන් දිස්වන දැවැන්ත පෞරුෂයක් තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල චරිතය. HS කියලා අකුරු දෙකෙන් තමයි ඒ කාලේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුව හැඳින්වුණේ. උන්වහන්සේගෙන් යම්ම කිසි පොතකට පෙරවදනක්
එහෙම නැත්නම් විවේචනයක් ලබා ගන්න තිබුණා නම් ඒ යුගයේදී ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳ පමණක් නොවේ ප්‍රතිචීන භාෂා පිළිබඳවත් ප්‍රාමාණික දැනුම පිළිබඳ අවසාන වාක්‍ය කියලා කියන්නට පුළුවන් තරමට උන්වහන්සේගේ පාණ්ඩිත්‍ය පෙරපර දෙදිගම බැබළුණා කියන්න පුළුවන්. ශ්‍රීපාදස්ථානේ එහි භාරේ ඉක්කරේ ශ්‍රී මංගල නායකවරුන්ට පවරා තිබෙනවා. ඒක උන්වහන්සේගේ පාණ්ඩිත්‍යයට ශාසනික සේවයට ලංකා සම්බුද්ධ ශාසනයට කරන මහඟු මෙහෙයට සිංහල ජාතියට කරන උදාර සංග්‍රහයට උපහාරයක් වශයෙන් තමයි ශ්‍රීපාදස්ථානේ පදවිය නායක පදවිය ඉක්කරේ නායක මහමියන් වහන්සේට පිරිනමා තිබෙන්නේ. පසුව ඉගෙනගත්තේ රත්මානේ පරමදම්ම චේතියේ පිරිවෙනේ. ඒ ඉගෙන ගන්න කාලේ මේ විහාරස්ථානයේ තිබුණා පුස්කොළ පොතක්. ඒ පුස්කොළ පොත ඉගෙනීමට අවශ්‍ය නිසා රත්මලානේ පරමදම්ම චේතියේ පිරිවෙනේ ඉඳලා මේ ස්ථානයට පයින්ම වැඩමවලා ඒ පුස්කොළ පොත මෙහෙන් අරගෙන ආපහු රත්මලානේ පරමදම්ම චේතියේ පිරිවෙනට වැඩිය පයින්ම වැඩියයි කියලා මා අහලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ පහළ වීම සිංහල වර්ගයාට මහත්ම සන්තෝෂයක් මෙන්ම ආශිර්වාදයක් වගේම මහා පුදුම විදියේ ගෞරවයක්. සඳහන් කරන්න තියෙන්නේ මුළු මහත් ලෝකේටම ධර්මා ලෝකයේ විහිද වූ පහන් තැඹක් එහෙමත් නැත්නම් පහන් කණුවක් හැටියට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුව මුළු ලෝකයේ ඉදිරියේම නැගී සිටින බවයි. හික්කඩුවේ නායක හාමුදුරන්ගේ උතුම් වූ චරිත කතාව තුළ අපි දකිනවා සම්බුද්ධ ශාසනය බබළුවන්නට මේ ලෝකයට පහත වුණු ශ්‍රේෂ්ඨතම බෝධිසත්වයන් වහන්සේ නමක්ය. කඩුවේ බෝධිසත්ව ගුණෝපේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ ගැන වචනයක් හරි කතා කරන්න ලැබීමත් මං මේ ජීවිතයේ ලැබූ පරම භාග්‍යයක් කොට සලකන. මට දැන් වයස අවුරුදු 87ක් වෙනවා. අවුරුදු 87ක් ගිහලත් මට පුළුවන්කම මං පුංචි කාලේ විද්‍යෝදය පිරුවනේ ශිෂ්‍ය ජීවිතයක් ගත කරන කාලේ කරපු දේවල් මට අදත් මතක් වෙනවා. ඒ හැම වාරයක් පාසාම විශාල ගෞරවයක් සන්තෝෂයක් මට දැනෙනවා. උන්වහන්සේ විදේශීය වශයෙන් ඒ විදේශවලට පෙන්ලා දුන්නා මේ රටේ පිරිසිදු බුද්ධාගම තේරවාදී බුද්ධාගම තියෙන හොඳ ප්‍රධාන රටක් බවට. උන්වහන්සේ නිසා අපේ රටේ බුද්ධ ශාසනය රැකුණා, සිංහල භාෂා සාහිත්‍ය උප්නැං වුණා, වියත් භික්ෂු පරපුරක් ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ වැනි බුද්ධිමතුන් පහළ වුණු විද්‍යෝදයේ පිරිවෙනක් බිහුණා. අපි ගෞරවයෙන් කෝටි වුණ තුරගම පරම්පරාවේ සියලු සංඝයා තමන් වහන්සේලාගේ මහා නායක හාමුදුරුව හැටියට පිළිගන්නේ ඉක්කළුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ.
ඉරදකින්